මෑත කාලයේ අපේ ක්‍රිකට් කණ්ඩායම තරඟ පරදින ලොකු හේතුවක් වුණේ මැද පෙළේ කඩළු දඩයම් කරන්න හරිහම කෙනෙක් හිටපු නැති එක. කොහොමුණත් සිම්බාබ්වේ තිබුණු දෙවැනි තරගයේදී මේ තත්ත්වය වෙනස් කරපු ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ මැද පෙළ කඩළු බොහොමයක් ලේසියෙන් කලවලා දැම්මේ සඳකැන්ගේ වණිදුගේ දක්ෂ පදවැයම නිසා. සඳකැන් මෙම තරගයේදී ලකුණු 52කට කඩළු 4ක් දවාගෙන ඔහුගේ හොඳම එක් දින පන්දුවැයමත් වාර්තා කරන්න සමත් වුණා. තරගයට පස්සේ තරගය ගැන සඳකැන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙන්න මෙහෙම කතාවක්. මම එක් දින තරගයක් ක්‍රීඩා කළේ මාස දෙක තුනකට පස්සේ. දීර්ඝ විරාමයකින් පස්සේ ක්‍රීඩාවට පිවිසෙද්දී සාර්ථක වෙන්න නම් ඉහළ ආත්මවිශ්වාසයක් තියෙන්න ඕන. ඒකට ගොඩක් උදව් උපකාරයන් මට කණ්ඩායමේ හැම කෙනෙක්ගෙම හිමි වුණා. අපිට උන්ගේ ප්‍රතිකරුවන් දවා ගන්න සැලසුම් කිහිපයක්ම තිබුණා. මට හිතෙන විදිහට අපි ඉතාමත් හොඳින් ඔවුන්ට පීඩනය එල්ල කළා. වෙනදට වඩා පඳු රකින්නන් යෙදවීමේ වෙනස්කම් වගේම පඳු මන්දගාමී ලෙස යොමු කිරීමටත් අපි වගබලා ගත්තා. සිම්බාබ්වේ ප්‍රතිකරුවන්ට පඳු යැවිය යුතු ආකාරය අපි පළමු තරගයේ පරාජයෙන් පස්සේ සාකච්ඡා කළා. මා දකින්නේ මේ සාර්ථකත්වයේ එම සැලසුම් වල ප්‍රතිඵලයක්. සිම්බාබ්වේ තිබුණු පළවෙනි තරගයේ ක්‍රීඩා කරන්න බැරි වුණු හේතුවත් සඳකැන් කියපු කතාවේ මේ විදිහට අන්තර්ගත වුණා. පළමු තරගයට කලින් මං අසනීප තත්ත්වයෙන් සිටි නිසා හරියට පුහුණු වීම කිරීමටවත් අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා මට නැවතත් නිවස බලා යන්න වුණා. නමුත් ලැබෙන සෑම තරගයක් මාසල් කන්නේ නව අවස්ථාවක් හැටියටයි. ඒ නිසා මගේ උපරිමය කරමින් කණ්ඩායම වෙනුවෙන් හැකිතා කඩළු දවා ගැනීමට මං නිරන්තරයෙන් උත්සාහ කරනවා. ක්‍රිකට් ගැන මේ වගේ වීඩියෝ බලන්න අපේ වීඩියෝ channel එකට subscribe කරන්න. අයිත් අලුත් වීඩියෝකින් හමු වෙන තුරු පාට ජයග්‍රහී දවසක්.